කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර රථයක් ඉකුත් ඔක්තෝබර් 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පරීක්ෂාවට ලක්ව තිබුණා. පසුව විමර්ශන නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කියා සිටියේ එම මෝටර රථයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත්‍යයි හෙළි වූ බවයි. ලියාපදිංචිකර නොතිබූ එම රථය බදු වංචා කරමින් මෙරටට ගෙන්වූවක් බව විමර්ශනයේදී හෙළිවිනයි. සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නඩු පවරා ඔහු සැකකරුවෙකු ලෙස නම් කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගත්තා. ඒ බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර රථයට සවි කිරීම සහ වෙනත් මෝටර රථයක අංක තහඩුවක් මෙම මෝටර රථය සවි කර නීති විරෝධීව භාවිත කිරීම යන චෝදනාවලට අදාළවයි. ස්ටන් ප්‍රනාන්දු මහතා සමෝපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ සතුස ආයතනයේ නිලධාරීන් 153 දෙනෙකු නීති අනුකූල රාජකාරිවලින් ඉවත් කර වෙනත් රාජකාරිවල යෙදවීම සම්බන්ධයෙන් වූ නටුව කොළඹ මහාධිකරණය හමුවේ අද පෙරවරුවේ ලැබවා. නමුත් සැකකාර හිටපු අමාත්‍යවරයා ඒ සඳහා අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වරින් තුනිකුත් කළා.